අලෝකේ වේගය පරයා කිසිම දේකට යන්න බැහකි තමයි ඒ අන්සන් මහතයාගේ සාපේක්ෂථාවාදයෙන් කිව්වේ. ඒත් මේ කාරණ තුන ඇහුවට පස්සේ අයින්සයින් මහතයාගේ යන්නේ සාපේක්ෂවාදය ඉරලා ඉරලා කුණු කුඩට දාන සිද්ුව ද. අපක්වාදය ගැන බොහෝ කරන අපි කතා කරහ. ඒකදී අපි කතා කර මේ විිශ්වය ඇතුළ කිසිම වස්තුවකට මේ යාලෝකෙ ප්‍රවේගේ පරයා යන්න බැහැ කියලා. ඒක එහෙම වෙන්න ඇයි කිය කාණාව පිළිබඳවත් අපි පරුගේ වීඩියෝ වලින් කතා කර විඩිය කතා එක එකතුන ළගයකතු යාලෝ විඩෝ බැලුව දන් අනිවාර්රෙන් බලන්න පේලිස්ට එක පහලින්ිේගේේශක කල ඇති ගුලගේ දැනම පොට හරි අ අපපුරු රණ ටික් පිළිබඳවුව එකතුරගන්න පුළුවන් වේවිී. ඒත් කාරණා තුන හරයේ අපූරු අපට හිතන්න මේ කාරණ තුන තුළ කතාාව වෙනවා මේ ආලෝකයේ ප්‍රවේගයට වඩා වැඩි වේගයකින් ගමන් කරන අවස්ථාවන් පිළිබඳව පළවෙෙන එක තමයි මේ විශ්වයේ ඉතාමත්ම ඈතින් තියන මන්දාකිනි ග්‍රහපද්ධති තාරකා අපෙන් ඇත්ව වෙන ආලෝකයේ ප්‍රවේගීන්ටත් වඩා වැඩිවේගයකින් සමාහරවිට අපට හිතාගන්නත් බැරි අධික වේගයකින් අපෙන් ඇත්තෙනවා. එතකොට ඒ කාරණාව තුළ සාපික්ස්ථපාදය බිඳ වැටුනද. මොකද ඇතින් තියෙන සමහර තාරකා අලුකි ප්‍රවිකින් වඩා්‍රීකින් ඇතිර යන්න නිසා දෙවනි කාරණාව. ඉතා තද ලේස ලයිට් එක කරගෙන පොල්ගහක කඳ පාමුලට ලේසලයිට් එක එල්ල කල්ලා ඉතා කුඩා මූමන්ට් එකකින් ඉතා ක්ෂණිකයෙන් ි ඇගල හකට උඩ ස්වෝන් අපට පුළුවන්ඒ පොල් ගහේ උඩ කොනට ඒ එලිය ගහන්න. මේක ඉතාමත් ෑතින් තියෙන මස්තුවක් කියලා සමහරට අපිහිතමකෝ හඳ ඈතින් තියෙන හඳ. අපිට පුළුවන් හඳේ එකකෝනක ඉඳලා හඳේ අනිත්කොනට ඉතාමන්න කුඩා මූමන්ටයහකින් තාමත් අධික වේගයකින් අපිහිතමු තත්පරයෙන් දහයෙන් එකකින් විතර අර ලේසලයිට්ටක අරකොනට ගහපු හඳේ එක ොනට ගහපු ලේසයිටක නිත්කොට ගහන්න පුුව එතකොට අපි හඳමත ඉන්නගෙනකුට නං හඳේ ඈත කෙලවරේ ඉදලා ලේසලයිට් එකක් මේ කොනට අර තත්පරෙන් දහයෙන් එක කියන තාමත්ම කුඩා අගේකදි අ ලේස්ලයිට් එක ඒකොන ඉදලා මේ කොනට ගමන් කරන්න පුළුවන් ඉති ඒ කියන්නේ මේක දුර වැඩවීමත් එක්ක අර ලේසලයිට් එකේ ගමන අ පෘෂ්ටය මත අලෝකයේ වේගේටත් වඩා වැඩියකයකින් ඇ දෙන්න පුළුවන්. එතකට එත දීත් සාපික්ෂවාදේ බින්ඳ වැටම. තුන්මනිකාරණය තරමක් අත්භූතයි. මෙ පරමාණු සහ උපපරමාණු අංශුන් ගැන කතා වෙන මේ කුවන්ටම් බෞතිකය තුළ කතා වෙනවා හරි අත්භූත හරි අපූරු සංසිද්ධයක් ක quantumන්ටමෙන්න් ටන්ගල්මන් කියලා. මේ කන්ටමෙන්න්ටගල්මන් පොලදී මේ එකන එක හාදවෙන මේ උපපරමාණුක අංශුන් යුගලවයන්. හරියට විවාහවෙච්ච නෝනයි මහත්තය වගේ. අපිදම ඉල්ෙක්ට්‍රෝනණ දෙක් හෙමන තම් පරටෝන දෙ එකක් මෙන්න මේ සමහර අවස්ථාවලදී එකට කිට්ටු වෙලා යුගල් වෙන මේ උපපරමාණුක අංශූන්වලට ඒකොලන්ගේ ගති ලක්ෂණ සයා කරගන්න පුළුවන් එක්කෙනෙක්ගේ තියෙන අපිහිතමුකෝ චලිතයක් වෙනස් වෙද්ද ඒ චලිතයට අදාල වා නිත් කෙනගේ චලිතයක්ත් වනශන. එක්කෙනෙක්ගේ තියෙන ගති ලක්ෂණ අපි ග්‍රහණයක රද්්‍යිය ඔබසෝකරද්දි ඊට අදාලව අනිත් එක්කෙනගේ ගතිලක්ෂණය එසැනින් වෙනස්සු මෙට මේ වෙනස් වන ගතිලක්ෂණයන් එක මොහොතක යම්කිසි අත්භූත ක්‍රමයකට අනුව මේ දෙක හරහා කමිනිිකේට් වෙනවා කියලා තමයි එය විද්‍යාන මේ පිළිබඳව තර්ක විතාර්ක ඉරිපත් කරන විද්‍යාඥයගෙන් විද්‍යාඥයන්ගේ මතය මෙට මේ සිදධිය දාශනමය යහේද විතරා ඇල්බටයින්සයින් හත්තයාගේ ඉව වැටනාා නමුත් එතුමටත් බැරි වුණා මොකද මෙතන සිද්ධවෙන්නකල් ලි ගන්න. එතුම මේක හැඳුන්වා ඇතින් සිදුවන මහා බහභූත අත්භූත සංසිද්ධිය කියලා ස්පූකි ක්ෂන් ඇට ඩිස්ටන්ස් කියල තමයි එතුම මේක හැඳින්ේ අපි මේ තර්කයන්තුරු නැවතත් හැල්ල බලමුකු අ පලවෙනි කතා කර අපෙන් ඈතින් තියෙන ග්‍රහපද්ධතින් අලෝක වේගට වඩා වැඩි වේගයකින් ඇදෙන්නේ ඇත්තටම සාපේක්ෂතාාවාදය බිඳ දම නිීමේ ඇත යන හපද්ද යන් අපි ඇත් වෙන්නේ අවකාශය හරහානමි අවකාශය තුළින්න්නෙමේ. අවකාශය තමයි අධික වයගයකින් ඇදෙන්නේ. අපි කතා කරා මේ පිළිබඳව ඩාක් එනර්ජියයක ගැන කතාකරපු විඩියෝ මාලාවෙේද. මේ ඩාක් එනජයක ෙහින්ද මේ විශ්වය අවකාශය වේගයෙන් ඇදෙනවා ඒ ඇදෙන අවකාශත් එක් ඒ ග්‍රහපද්ධතිනු තල්ු වෙලා යනවා කියලා තමයි අපි ඒ විඩියෝක ද කර ති ඒ නිසා. ඒ ර්කය අයිසන් මහත්තයාගේ සාපෙක්ෂවාදය බිඳ දමන්නේ නෑ මොකද අයින්සන් මහත්තයාගේ සාපෙක්ෂවාදය තුළ කියන්නේ මේ අවකාශය හරහා යම්කිසි පස්තුවකට ඇදිල තල්ලු වෙලා ආලුකකි ප්‍රවේකට වඩා වැඩිපුර යන්න ැහැකිල තමයි තුමගේ තර්කයවෙෙන් ඉතින් පළවෙනි අවස්ථාව අංසන් මහත්තයාගේ සාපෙක්ෂවාදය බිඳ දමන්නේ නැහැකිල තමයි අවිද්‍යානයෙන් පැදිලි කළ පෙන්න්නම්. එතකොට දෙවන අර ලේස ලයිට් එක පිටමක් හඳේ එක කොන ඉඳල අනිත් කොනකට ගමන් කරා ආලෝකෙ ප්‍රවේගට වඩා වැඩිවේගයකින්. නමුත් එතනදීත් අයින්සන් මහත්තයාගේ සාපෙක්ස්ථාවදේ බිඳ වැටක් නෑම් මොකද කිසියම් හෝ වස්තුවක් හෝ කිසියම් හෝ තොරතුරක් ඉන්ෆෝමේෂන් ගොන්න අ හඳ එහා කොනේ ඉඳල මෙහාකොනට ආවනෑ. ඇත්තටම ඉන්ෆෝමේෂන් ආවනං ආවේ අර ලේස ටෝච්චකේ ඒ අදාලා ලයිට්ටගේ ඉඳලා හඳේ එක කොනකට තමයි ඇත්තටම තොරතුරු ගලාගෙන ගිය හඳේ මේ කොනේ ඉදලා අනිත් කොන්නට නෙමේ ඉතින් ඒක කියන්න වැදගත් යම ඉන්ෆමේෂන් මේ විශ්වය හරහා කිසිම හෝ තොරතුරක් ඉන්ෆොමේශන් ගොන්නක්. හෝ වස්තුවක් හෝ මේ අවකාශය හරහා ඒ අවස්ථාවදිත් කා ආලෝකේ ප්‍රවේගට වඩා වැඩිවේගකින් ගමන් කරේ නෑ. නමු තුන්වෙනි ටර්කේ කොන්ටමටන්ගල්මන් කියන එක නං මේ වනතුරු විද්‍යායෙන් හරිආකාරව ගලපල පැහදිලි කරල පෙන්වෙනෑ මොකද මේ කියලා හුවමාරු කරගන්නේ ආලෝක ප්‍රවේගයටත් වඩා එක සැනයකින් ඒ පිළිබඳව තාම ගවශෂනය කරනවා ඉතින් ඊක් විීඩියෝකින් අපි කතරන මොකදම මේ කොට මෙන්ට ටැගල්ලමන් කියන්න කියලා මේක ඒ පිළිබඳව දලාදාසක් දෙන්න තමාමයි ගොලට අරගෙන ආවේ. ඉතින් මාතෙක් සබස්කයි් කල එක තුන න අනිවාරයකතුෙන් මදදා ීඩියෝස්. Hey, no ැ නොගලන්ට ගන්න ගන්න පුළුවන් ඩෝකතායක සබස් ්‍රයි් කල එක තුුණා ඒමනද ගිහිල්ල එන්න ම සම්පත් විඩියකතායකගේ.